Right, මේ වීඩියෝ එකෙන් අපි අද බලන්න යන්නේ Clash of Clans game එකේ settings tab එක ඇතුලේ තියෙන දේවල් මොනවාද කියලයි. ඉතින් මේ settings tab එක ඇතුලේ අපිට on කරගත හැකි දේවල් තියෙනවා, off කරගත හැකි දේවල් තියෙනවා අපේ game එක සාර්ථක කරගන්න. ඊට අමතරව ඔයාලා බෞතරයක් අහලා තියෙන creators code සා API token කියන එකත් මම පැහැදිලි කරලා දෙනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් අන්තිම වෙනකන් රැඳිලා ඉඳලා බලන්න. ඉතින් ඊට අමතරව අපේ වීඩියෝස් බලන 149.5% ප්‍රමාණයක් තවමත් subscribe කරලා නැහැ. මම දන්නා ඒකට හේතුව මොකක්ද කියලා සමහරකට ඔයාලට අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා හැමෝම දන්නවා මම හැම වීඩියෝ එකකින්ම subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න වගේ දේවල් කියන්නේ නැහැ. මොකද ඔයාලගේත් මගේත් කාලේ නාස්ති වෙන හින්දා. ඉතින් YouTube එකෙන් මට මේ වගේ පණිවිඩ එවනවා විටින් විට. ඉතින් එයාලා හිතනවා සමහරකට මම හොර වැඩක් කරනවාද කියලා. මොකද මගේ වීඩියෝස් මෙච්චර ප්‍රමාණයක් බැලුවට මෙච්චරක් subscribe නොකර ඉන්නේ ඇයි කියන හේතුව එයාලට මතුවෙලා අපේ වීඩියෝස් යටට යන්න පුළුවන්. ඉතින් ඒකයි ඔයාලා දැනටමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න අද right එමනම් අපි දැන් වීඩියෝ එකට කෙලින්ම dive කරමු. Right, මුලින්ම අපි අපේ village එකේ දකුණු අත පැත්තේ settings බොත්තම ඔබපු ගමන් මෙන්න මේ settings menu එක එළියට එනවා. ඉතින් මේ settings menu එකේ ඔයාලට පේනවා options කීපයක් තියෙනවා. ඉතින් මේකෙදි sound effects කියන option එක අපි බැලුවොත් sound effects කියන එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් barbarian king ability එක එව නැත්තම් defenses වල තියෙන සද්දේ ඊගලාට එක අපිට ලොක් වෙන සද්ද වගේ දේවල්. ඉතින් මේක අනිවාර්යයෙන්ම අඩුම කරගන්න එපා. ඒක ගොඩක් වැදගත් ඔයාලගේ attacks වලදී. ඉතින් මේක වැඩි කරලා තියාගන්න. හැබැයි music කියන එක ඔයාලා කැමති නම් අඩු කරගන්න පුළුවන්. සමහර pro players-ලා music එක අඩු කරගෙන වෙනම music එකක් එයාලා අහගෙන තමයි play කරන්නේ. හැබැයි sound effects එක අනිවාර්යයෙන්ම on කරලා තියාගන්න. ඊට පස්සේ more settings අතුලට අපි ගියොත් More settings ඇතුලේ මුලින්ම තියෙන change name කියන එක මේක ඔයාලා හැමෝම දන්න දෙයක්. දෙවැනි එක filter clan chat කියන එක. ඉතින් ඔයාලා සමහරක් විට යාළුවෙක් එක්ක මොකක් හරි පොඩි විහිළුවක් කරගද්දි එයාලා සමහරක් විට ඒක filter කරලා ගන්නවා. ඉතින් ඒක off කරලා තියාගන්න. එහෙම නැත්නම් එයාලා කැත වචනයක් කියලා ඒක filter කරනවා. ඉතින් තුන්වෙනියට තියෙන්නේ personal offers කියන එක. ඉතින් මෙතනදී notification එකක් එනවා ඔයාලගේ shop එකට. යම් කිසි අලුත් offer එකක් ආවහම ඉතින් මේක on එකේ තියාගන්න එක හොඳයි. ඔයාලා බලාගන්න පුළුවන් අලුත් skin එකක් හෝ අලුත් scenery එකක් ආවම එයාලා පෙන්වලා දෙනවා. ඉතින් හතරවෙනි එකේ තියෙන්නේ show only relevant reinforcement requests කියන option එක. ඉතින් මේක on එකේ තියාගන්නක ඔයාලට ගොඩක් වාසි. මොකද උදාහරණයක් වශයෙන් ඔයාලා ගාව super bowlers ලා නැත්තම් ඔයාලගේ clan mate කෙනෙක් ඔයාලගේ යාළුවෙක් clan castle donate tag illuwa super bowlers lava oyalata pennanne na iting eka oyalata da ganna eka godak wasi mokada etokota donate tag donations illuwama clan castle oyalata pennanne oyala gawa thiyena option eka vitarai iting meka aniwaryama on eke thiyanna naththam oyalage clan chat eka godak pirila oyalata badayak wenda ida thiyenawa iting relevant reinforcement requests kiyana eka mama aniwaryama on eke thiyalai thiyenne mage settings tab eke ඉතින් මේක attack settings කියන options ටික. ඉතින් මෙතනදී show dark clouds in match making කියලා කියන්නේ ඔයාලා දන්නවා අපි multiplayer attacks එහෙම නැත්නම් build a hall ඒ වගේ ඕනම attack එකකට යනකොට ඔයාලා දන්නවා වලාකුළු වගේක් මුලින්ම ඇවිල්ලා අපේ screen එක cover කරලා ඒක ආය නැතුව ගියන් පස්සේ තමයි අපිට මතු වෙන්නේ සමන යලා පෙන්නන්නේ අපි උඩින් අහසින් පල්ලයට බයිනවා වගේ. ඉතින් එතනදී ඔයාලට පුළුවන් cloud එක dark ද එහෙම නැත්නම් white ද කියන එක දාන්න. මම dark clouds දැම්මේ අපේ subscriber කෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා අයියේ ඇහැට ගොඩක් අමාරුයි කියලා සුදු පාට cloud එක මම videos වල දාද්දි. ඉතින් මම ඒක dark cloud කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ලේසි වෙන්න මම මේක කරගත්තේ. ඉතින් කොහොමරි ඒක ඔයාලට භාවිතා කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ screen shake කියන එක. මේක අනිවාර්යෙන් මම off කරලා තියන්නේ.
වලින් උදාහරණයක් වශයෙන් මම පෙන්වන්න. ඉතින් මෙතනදී ඔයාලට බලගන්න පුළුවන් අපි ඇටැක් එකක් කරද්දී සමහර මෝටා ඇටැක් එකක් එම නැත්තම් මේ විදිහේ ෆ්ලේම් ෆ්ලින්ග් ඇටැක් එකකදී ස්ක්‍රීන් එක ෂේක් වෙනවා. ඉතින් වෝ වලදී එහෙම එක ගොඩක් වදයක් වෙනවා. ඒ වගේම වීඩියෝස් මම ඔයාලට හදද්දී මේක පෑදිලෝ ඔයාලට පේන්නේ නැහැ. ඉතින් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඉතින් මේක මම අනිවාර්යයෙන්ම ඕෆ් එකේ තියන්නේ ස්ක්‍රීන් ෂේක් එක ඔන් එකේ තිබ්බාම ගොඩක් ලස්සනයි. ඉතින් ඒ ඉෆෙක්ට්ස් එක ඒ වගේම ඒක ඕෆ් එකේ තියෙනකොට ඔයාලගේ ෆෝන් එකට ගොඩක් හොඳයි. ඔයාලගේ මෙමරි එක ඒ වගේම සමහරු කියලා තිබ්බා ෆෝන් එක හීට් වෙනවා කියලා ගොඩක්. ඉතින් ඒ හීට් වෙන ගතියේම අඩු කරගන්න ලොකු වාසියක් කරගන්න පුළුවන් ස්ක්‍රීන් ෂේක් එක ඕෆ් කරලා තියාගෙන. ඊට පස්සේ ඔටෝමැටිකලි use hero abilities in KO ekena knock out ekenne walage hero kenek vinasha weddi automatically eyalage ability eka on wenawa eyalage health eka adu wegena yanakota yatatama idi meka aniwaryama on eke tiyanda meka off karot walata manually ekenne eyala vinasha wenna kalin walata manually eka on karanda wenawa mama ema test karala tiyenawa eka nan karanda epa eka godak amaru deyak idi automatically use hero abilities in KO කියන එක අනිවාර්යයෙන්ම on එකේ තියන්න. ඊට පස්සේ ඊගාවට තියෙන deployment bar size කියන එක මම සෑහෙන තැන් වල ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේ option එකේ තමයි අපිට වෙනස් කරගන්න පුළුවන් ඒ double කරගන්න එක lines දෙකකට මෙන්න මේ විදිහට දාගන්න එක. ඉතින් මේක සාමාන්‍යයෙන් අලුත් phones වලට එමන් නැත්තම් display size එක ලොකු tabs වලට තමයි මේ double row option එක එන්නේ. ඉතින් use two rows කියන එක එතකොට තමයි ඔයාලට on කරගන්න පුළුවන්. එයාලන්ට ඔයාලට size එක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඉතින් ඕනම phone එකට ඒ option එක දෙනවා. ඒත් එක්කම මේක ඔයාලා පොඩි display එකක් තියෙන phone එක ගන්න play කරන්නේ Clash of Clans game එක. අනිවාර්යයෙන්ම use two rows කියන එක භාවිත කරන්න එපා. මොකද use two rows කියන එක භාවිත කරොත් ඔයාලට ලේසි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඇටැක් එකකට යනකොට ගොඩක් අමාරුයි. ඉතින් මම දන්නවා ඔයාලා දිග ආමි එකක් ගෙනිච්චොත් හරිම අපහසුයි කියලා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ විදිහට තමයි ඒක හැඩගැන්විලා තියෙන්නේ. ඉතින් ඊගාවට තියෙන්නේ notifications settings කියන section එක. ඉතින් මේකේ නම් ඔයාලට ඔයාලා දන්නවා phone එකේ ඔයාලගේ සමන ඔයාලා ගේම් එක on නොකර තිබ්බත් notifications වල වැටෙනවා කවුරු හරි ඔයාලට attack කරලා තියෙනවා. එවගේම ශීල්ඩ් එක ඔයාලගේ ඉවරයි කාඩ් එක ඉවරයි. එම නැත්නම් රිසෝර්සස් හම්බ වෙනවා ඔයාලට අප්ග්‍රේඩ්ස් වගේක් තියෙනවා. ඒ වගේ දේවල් ඉවෙන්ට්ස් තියෙනවා ඔක්කොම නොටිෆිකේෂන් වල පෙන්නනවා. ඉතින් ඔයාලා ඒ වලට අකමැති නම් ඔයාලට පුළුවන් මේ සෙට් එකම ඔෆ් කරලා දාන්න. ඉතින් මම ක්ලෑන් වෝස් විතරයි ඔෆ් එකේ තියලා තියෙන්නේ දැනට. මොකද මම හැමදාම ලොග් වෙන ඉඳ මම දන්නවා ක්ලෑන් වෝස් දානවද නැද්ද කියලා. හැබැයි ඔයාලා account එකේ තියාගන්න ඔයාලා කැමති නම් ඉතින් ඒකේ නම් ඉතින් වැඩි දෙයක් පැහැදිලි කරන්න නැහැ. ඉතින් අපි දැන් යන්න යන්නේ ඔයාලා ගොඩක්ම මගෙන් රික්වෙස්ට් කරලා තියෙන ප්‍රශ්නය. ඉතින් මම channel එක පටන් ගත්ත දවසින් නම් දාලා තියෙන හැම වීඩියෝ එකකම comment section එකකට ගියොත් අනිවාර්යයෙන්ම එක්කෙනෙක් හරි අහලා තියෙනවා මේ ප්‍රශ්න දෙක. ඉතින් මුලින්ම අපි බලමු API token කියන්නේ මොකක්ද කියලා. ඉතින් API token කියන එක උඩට ඔයාලා ගියාම මේ විදිහේ කොපි කරන්න දෙනවා ඔයාලට යම්කිසි කී එකක්. ඉතින් මේ API token කියන එක සාමාන්‍ය ප්ලේ කෙනෙක්ට ඒ වගේම මම වගේ content creator කෙනෙක්ටත් අදාළම නැති දෙයක්. මේක ඇවිල්ලා web developers ලට විශේෂම developers ලා කියන category එක ඇතුළට වැදගත් වෙන දෙයක්. ඉතින් මේකෙන් වෙන්නේ මේ කී එක අපි කොපි කරගෙන third party software එකකින් අපිට පුළුවන් ඒ විලේජ් එකට ලොග් වෙලා යම් කිසි වෙනස්කම් කරන්න. හැබැයි ඩිවලොපර් ලෙවල් එකේ මේක කිසිසේත් ප්ලේ කරන කෙනෙක්ට අදාළ වෙන්නේ නැහැ. ඔයාලා ඩිවලොපර් කෙනෙක් නෙමෙයි නම් හැබැයි ඔයාලා ඩිවලොපර් කෙනෙක් වුණත් දැන් වුණත් මම කී එක ඔයාලට පෙන්න දෙලා තියෙන්නේ. ඒක කොපි කරගත්තා කියලා කිසිම වෙනසක් කිසිම හොරකමක් හතුරුකමක් කරන්න බෑ. මේක සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි සුපර් සෙල් කණ්ඩායම තුල. ඉතින් API token කියන්නේ ඒකයි. ඉතින් ඊළඟට අන්තිම ඔප්ෂන් එක සෙටින්ග්ස් වල තියෙන ක්‍රියේටර් බූස්ට් කියන එක. ඉතින් සපෝට් ඒ ක්‍රියේටර් කියලා එතනින් 100 අකුරක් කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේක මගෙන් අහලා තිබුණාට ගොඩක් අය ඔයාලට ඒ වචනයෙන්ම ඔයාලට හඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ.
support a content creator by entering their creator code. Again, content creator genek, again mama wage Clash of Clans content creator genetta labenawa supercell ekeng code ekak e code eka me enter code eka adulata gihilla oyala add karama oyala ganna scenery ekak skin ekak ho gems ho onoma deyak oyala oyalage visa card ekekin purchase karaddi 105ක ප්‍රමාණයක් content creator ලැබෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ content creator code එක ඔයාලා enter කරලා දැන් තියෙන skin එකක් ඔයාලා purchase කරොත් අනිවාර්යයෙන්ම ඒකෙන් 105ක ප්‍රමාණයක් මට ලැබෙනවා. හැබැයි මට තවම content creator code එකක් නැහැ. ඒකට හේතුව මම ගිය අගෝස්තු වල තමයි අවුරුද්දක විතර gap එකක් තියලා ආයෙත් YouTube එකට ආවේ ඔයාලා වෙනුවෙන් content create කරන්න. ඉතින් මම ගිය සැප්තැම්බර් අගෝස්තු අග විතර වෙනකොට තමයි එයාලත් එක්ක join උනේ Supercell එකත් එක්ක. ඉතින් මම තවමත් ඉන්නේ Bolts කියන tier 1 level එකේ. ඔයාලට මෙතනින් පේනවා එක. ඉතින් එයාලගේ tiers තව දෙකක් තියෙනවා. Bolts, Swords සහ Shields කියලා. ඉතින් Shields එකේ තමයි ඉන්නේ ඔයාලා බලන Judo Sloth, Kenny Joe වගේ, Carbon Finla වගේ, Itsu ඒ වගේ ගොඩක් ප්‍රසිද්ධ YouTubers ලා ඉන්නේ උඩම ලෙවල් එකේ. ඊට පස්සේ දෙවන ලෙවල් එකේ ඉන්නවා තවත් කට්ටියක්. ඊට අමතරව අලුතෙන් content create කරන අය ඉන්නේ පහලින්. ඉතින් මම join වෙලා සුළු කාලයයි වෙන්නේ. ඒ වගේම content creator code එක වගේ දේවල්, ඒ වගේම ඉහළට ගමන් කරන්න එයාලගේ අනිත් TS වලටත් එයාලට subscriber count එක කිසිසේත් අදාළ වෙන්නේ නැහැ. එයාලට අවශ්‍ය කරන්නේ අපි සාධාරණ හොඳ content creator කෙනෙක්. මට ඉන්න community එකට මම ලංකාවේ මගේ channel එක බලන viewers ලා වෙනුවෙන් මොනතරම් මාන්සියක් වෙනවද, ඒ වගේම ඔයාලට මොනතරම් සාධාරණයක් ඉෂ්ට කරනවා වගේ දේවල් බලලා, ඒ වගේම මම එයාලගේ විශ්වාසය රකින්නවද කියන දේත් බලලා තමයි එයාලා අපිව ඉහළට ගන්න. ඒ වගේම content creator code එක වගේ දේවල් ලබා දෙන්නෙත් එතනින්. ඉතින් content creators ලාට තියෙන දෙයක් තමයි settings එකේ අන්තිමටම තියෙන්නේ support a creator කියන එක. ඉතින් ඒක play කරන කෙනෙක්ට කිසිසේත් අදාළ වෙන්නේ නැහැ. හැබැයි මම ඉදිරියේදී මට creator code එකක් ලැබුණාම මම අනිවාර්යම ඔයාලට දැනුම් දෙනවා. ඉතින් අනිවාර්යම ඔයාලගේ support එක ඒ වෙනකොට මට අවශ්‍යයි. ඉතින් එතකන් ඔයාලට පුළුවන් support කරන්න ඔයාලා YouTube එක බලන Kenny Joari, Judo Sloth, Itsu, Carbon Fin ඕනම කෙනෙක්ට ඔයාලා කැමති support එකක් ගිහිල්ලා දෙන්න. රයිට්. එමනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මේක සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේ මම පැහැදිලි කරපු දේවල් සම්බන්ධයෙන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ. මම හෝ අපේ සෙසු සමාජිකෙක් අනිවාර්යයෙන්ම ඔයාලට පිළිතුරක් ලබා දෙයි. රයිට්. එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.